ඔසප් සමයේදී අධික ලෙස රුධිරය පිට වෙන්නේ ඇයි? අයිබෝන්. ඔයා කාන්තාවක් නම් ඔයාට ඇතිවන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙන්න මේ දේ. ඒ මොකද්ද දන්නවද? ඔසප් සමයේදී දවසක් හෝ දෙකක් වැඩිපුර රුධිරය වහන වීමක් සිදු වෙන එක. ඒ රුධිරය පිටවීම ඉතාම වේදනාකාරී විදිහට තමයි සිදු වෙන්නේ. ඒත් මේ කාලෙදී ඔයා නිතරම වගේ සනීප ආරක්ෂක තුවාය මාරු කරනවා නම් ඒක සාමාන්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. මොකද අධික ලෙස රුධිරය වහන වීම එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි. ගර්භාෂය ඇතුළ සිදුවන හෝමෝන වෙනස් වීම නිසා තමයි අසාමාන්‍ය විදිහට ගර්භාෂයේ රුධිරය වහන වීමක් වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් කියලා මේ තත්ත්වය ගැන විමසිලිමත් වෙන්නේ නැති කාන්තාවන් ගොඩක් මේ සමාජයේ ඉන්නවා. හැබැයි මේ වගේ බරපතල ලෙස සිදුවන රුධිර වහනය නිසා ඔයාගේ සනීප ආරක්ෂක තුවාවලට රුධිරය උරාගෙන වැඩි නම් ඔයා නිතරම සනීප ආරක්ෂක තුවාය මාරු කරනවා නම් අන්න එතකොට ඔයා ඒක ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද ඒක ඇත්තටම හොඳ දෙයක් නම් නෙවෙයි. ගොඩක් කාන්තාවන් මේ සිදුවීම සාමාන්‍ය දෙයක් කියලා විශ්වාස කළාට ඇත්තටම ඒක කොහොමඩවත් සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඉතින් අද මේ වීඩියෝවෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ඔසප් ක්‍රියාවලියේදී අධික ලෙස රුධිර වහනය වීමක් සිදු වෙනවා නම් සමහර විට එහෙම වෙන්න හේතුව ඔයාගේ ගර්භාෂයේ අධික ලෙස සිදුවන රුධිරය වහනය වෙන නිසා කියලා කියන්න පුළුවන් හේතු ගැනයි. අපි දැන් බලමු මොනවද ඒ කියලා. මෑතකදී කාන්තාවන් 884 දෙනෙකු යොදාගෙන කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා එයාලගෙන් 85%කට වගේ ඔසප් ක්‍රියාවලියේදී අධික ලෙස රුධිර වහනය වීමක් සිදු වෙලා තියෙනවා කියලා. ඒක සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියක් කියලා එයාලා විශ්වාස කරලා තියෙනවා. හැබැයි 59%ක් විතර කාන්තාවන් කියලා තියෙනවා එයාලගේ ඔසප් ක්‍රියාකාරීත්වය වෙනතට වඩා අසාමාන්‍ය විදිහට වගේම වෙනස් විදිහට සිදු වෙනවා කියලා. සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක්කෙනෙකුට නොදැනුවත්වම එයාලගේ ඔසප් සමයේදී අසාමාන්‍ය ලෙස ගර්භාෂයේ රුධිර පිටවීමක් සිදු වෙනවා. එයාලව දීර්ඝකාලීන පරීක්ෂාවකට ලක් කරාට පස්සේ ඔසප් ක්‍රියාවලියේදී අධික ලෙස රුධිර වහනයක් සිදු වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මෙන්න මේ தත්ත්වය හරිම දරුණු විදිහට ඔයාගේ ජීවිතයේ වටිනාකමට හානි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගර්භාෂයෙන් අසාමාන්‍ය විදිහට රුධිරය පිටවීම නිසා විවිධ සෞඛ්‍යමය ගැටලු උනත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ හේතුව නිසා ඔයාට නිතරම මහන්සියක් දැනෙනවා. විශේෂයෙන්ම විඩාව, දෙහෙට්ටුව, ලේ මඳ ගතිය වගේම ඔයාගේ ශරීරයේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හැදෙනවා. අවසාන ප්‍රතිඵලයක් විදිහට මදසරු භාවයක් උනත් ඇති වෙන්න පුළුවන් කියලා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ தත්ත්වය ඇති වෙලා කියලා දැනගන්න පුළුවන් පොදු රෝග ලක්ෂණ වගේම මේ தත්ත්වය මගහරවා ගන්න ඔයාලට කරන්න පුළුවන් විකල්ප තියෙනවා. අංක 1. නිතරම සනීප ආරක්ෂක තුවාය මාරු කිරීම වගේම විශාල රුධිර කැට පිටවීම. සමීක්ෂණයකින් හොයාගත්ත විදිහට කාන්තාවන් 126ක් විතර කියලා තියෙනවා ඔසප් කාලයේදී එයාලගේ සනීප ආරක්ෂක තුවාය මාරු කරන්න මහරය පව ඇහැරෙන්න වෙනවා කියලා. ඒ වගේම තමයි සමහර අයට සනීප ආරක්ෂක තුවාය නිතරම වගේ මාරු කරන්න වෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඔයාට හැම පැයකට වරක්ම හෝ නිතරම වගේ ඔයාගේ සනීප ආරක්ෂක තුවාය මාරු කරන්න වෙනවා නම් සමහර විට ඒ ඔයාගේ ගර්භාෂයේ ඇතිවන අධික රුධිර වහනය නිසා වෙන්න පුළුවන් කියලා ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන් පවසනවා. ඔයාගේ රුධිරය විශාල කැටි විදිහට පිට වෙලා යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඔසප් ක්‍රියාවලිය ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මොකද රුධිරය ලොකු කැට විදිහට පිට වෙන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ ගර්භාෂයේ අසාමාන්‍ය විදිහට සිදුවන රුධිර වහනය නිසා වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. අසාමාන්‍ය විදිහට ඔසප් සමයේදී ඔයාගේ රුධිරය වහනය වෙනවා නම් ඒ වගේම තමයි රුධිරය විශාල කැට විදිහට පිට වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ඔසප් චක්‍රය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 2. ඔසප් ක්‍රියාවලිය සතියකට වඩා පැවතීම. අසාමාන්‍ය ලෙස ගර්භාෂයේ රුධිරය පිට වෙන කාන්තාවන්ගෙන් සමහර අයට ඔසප් ක්‍රියාවලිය දවස් 14ක් පමණ කාලයක් පවතිනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔසප් ක්‍රියාවලිය ගොඩ දවසක් තිස්සේ සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ දවස් ප්‍රමාණය හොඳටම වැඩි. ගොඩක් කාලවලට එහෙම වෙන්නේ අසාමාන්‍ය ලෙස ගර්භාෂයේ රුධිරය පිටවීම නිසා කියලා සැක කරන්න පුළුවන්. දවස් 7කට වඩා වාගේ ඔසප් ක්‍රියාවලිය සිදු වෙනවා නම් ඒකෙන් කියන්නේ වාගේ ඔසප් ක්‍රියාවලිය සාමාන්‍ය නෑ කියන එක. දවස් 7කට වඩා සිදු වන ඔසප් චක්‍රය අසාමාන්‍යයි කියලා තමයි වෛද්‍යවරුන් පවසන්නේ. අන්න ඒ නිසා ඔයා මේ දේ ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඔසප් සමයේදී ඇතිවන විඩාපර ගතිය. ඔයාගේ ඔසප් ක්‍රියාවලිය වෙන කාලයේදී ඔයාට ලොකු මහන්සියක් දැනෙනවා. ඔයාගේ ඔසප් ක්‍රියාවලිය දවස් 7කට වඩා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ ශරීරයේ ලේවල යකඩ උනතාවය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වය ඇති වෙන්නේ ඔයාගේ ශරීරයේ යකඩ ප්‍රමාණය ගොඩක් අඩුවෙන් තියෙනවා නම් තමයි. ඇමරිකාවේ රෝගපාලක හා රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වාර්තාවකට අනුව ශරීරයේ යකඩ ප්‍රමාණය ඉතාම අවම මට්ටමක තියෙනවා නම් ඔයාට ඔසප් සමයේදී විඩාපර ගතියක් ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. අධික ලෙස රුධිරය පිටවීම නිසා ලේ අඩුකම කියන රෝගය එමන් නැත්නම් නීරක්තය කියන රෝගයත් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ ශරීරයේ ශක්තියට ලොකු බලපෑමක් කරනවා වගේම ඔයාගේ ශරීර ශක්තියත් අඩු වෙලා යනවා. ඒ වගේම තමයි ඔයාට දුර්වල බවක්, ඒ වගේම තෙහෙට්ටු ගතියක් නිතරම දැනෙනවා. හුස්ම ගැනීම කෙටි වෙන්නත් එක හේතුවක් වෙනවා. මේ தත්ත්වය
කාන්තාවන්ට සිදුවන සාමාන්‍ය දෙයක් කියලා හිතනවට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා තමයි ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නම් කියන්නේ. ගොඩක් කාන්තාවන් මේ විදිහට ලී අඩුවීමේ රෝගෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා වර්තමානයේදී හොයාගෙන තියෙනවා. ඔසප් සමයේදී අධික ලෙස සිදුවන රුධිර වහනය නිසා ඔයාගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට, ඔයාගේ ලිංගික ජීවිතයට වගේම ඔයා ක්‍රීඩා කරන කෙනෙක් නම් ඒ ක්‍රීඩා කටයුතු වලටත් මේ තත්ත්වය ගොඩක් අහිතකර විදිහට බලපානවා. ඔසප් ක්‍රියාකාරී සමයේදී ගර්භාෂයෙන් අධික ලෙස රුධිරය වහනය වෙනවා කියලා හෝ සමහර විට ඔයා යකඩ අඩුකමින් පීඩා විඳිනවා කියලා හිතනවා නම් ඔයාගේ වෛද්‍යවරයාව ඉක්මනින්ම හමු වෙන එක තමයි ගොඩක් හොඳ. නැතිනම් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. අංක 4. ඔසප් ක්‍රියාවලිය සාමාන්‍ය ජීවිතයට අහිතකර බලපෑම ඇති කිරීම. ඔසප් ක්‍රියාකාරීත්වය ගොඩක් වේදනාකාරී නම් ඔයාගේ එදිනෙදා ජීවිතය වැඩ කරගන්න ගොඩක් අමාරු වෙනවා. වේදනාකාරී ඔසප් චක්‍රය නිසා ගොඩක් කාන්තාවන් ලොකු අපහසුතාවයකට පත් වෙනවා කියලා සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ නිසා යාළගේ දෛනික ජීවිතයේ ජීවන රටාවටත් ලොකු බාධාවක් ඇති වෙනවා. සමහර කාන්තාවන් කියලා තියෙනවා එයාලගේ එදිනෙදා වැඩ කරගෙන යන්න මේ කාලෙදි ලොකු අපහසුතාවයක් ඇති වෙනවා කියලා. තවත් සමහරු කියලා තියෙනවා එයාලට ගොඩක් වෙලාවට මිනිසා රැකියාවට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න පවා සිදු වෙලා තියෙනවා කියලා. මොකද කියනවා නම් එයාලට ඕන වෙලාවට ඉක්මනටම නාන කාමරයට යන්න බැරි වෙන නිසා. මේ විදිහට ඔසප් ක්‍රියාකාරී සමයේදී ඔයා වැටට යන එක නවත්තනවා නම්, එහෙම නැත්නම් පාසල් යන්නේ නැත්නම් අනිකුත් වැඩවලටත් යන්නේ නැත්නම් ඒ තරමටම ඔයාගේ ඔසප් ක්‍රියාකාරීත්වය පීඩාකාරී නම් ඔයාගේ ඔසප් චක්‍රය ගැන මිට වඩා සැලකිලිමත් වෙ යුතුමයි. මොකද අසාමාන්‍ය ලෙස සිදුවන රුධිර වහනය ඔයාගේ සෞඛ්‍යයට ගොඩක් අහිතකර වෙන නිසා. ඉතින් මෙන්න මේ තත්ත්වයට කරන්න පුළුවන් ප්‍රතිකාරක් තියෙනවා. ඇත්තෙම අධික ලෙස සිදුවන රුධිර වහනයට ප්‍රතිකාර ගන්න කලින් ඒකෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ මොන දේ හින්දද කියලා හොඳට හොයලා බලන්න ඕනේ. සමහර වෙලාවට ඔයාට මේ තත්ත්වය ඇති වුණත් කාලයත් එක්ක එක සාමාන්‍ය තත්ත්වයට හැරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මල්වර වූ මුල් කාලයේදී ඇති වුණු රුධිර වහනය වයස්ගත වීමත් එක්ක ක්‍රමක්‍රමෙන් යථාතත්වයට පත් වෙන්න පුළුවන්. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අවසන් වෙන්නේ ආර්ථව හරණය. ඉතින් ඒ කාලයේදී රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකෙන හොඳ පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මෙවැනි පරීක්ෂණයක් කරගන්න වෙනවා. ඒ තමයි අංක 1. ගර්භය බ්ලොක් කිරීම. මේක අකර්මණ්‍යශීලී ප්‍රතිකාර කර්මයක් කියලා කිව්වොත් හරියටම හරි. මේ ප්‍රතිකාරය සිදු කිරීමේදී ගර්භාෂයේ ආස්තරය වෛද්‍යවරයෙක් විසින් ඉවත් කරනවා. ගොඩක් වෙලාවට මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ඔයාගේ මාසිකව සිදුවන අධික ලෙස රුධිර වහනය වීම පාලනය කරන්න හෝ සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. ගර්භශීෂ්ත්‍රය අහෝසි කිරීම කියන ප්‍රතිකාරම ක්‍රමය නිර්දේශ කරලා තියෙන්නේ දරුවන් හදලා ඉවර කාන්තාවන්ට විතරයි. හැබැයි ගර්භණී සමයේදී මේ ක්‍රමය අනුගමනය කිරීම ගොඩක් භයානක වෙන්න පුළුවන්. අංක 2. ගර්භාෂයේ වොෂ් කිරීම. මේක නම් මීට කලින් ඔයා අහලා ඇති. කුඩා ශල්‍යකර්මයක් කිරීම මගින් ඔයාගේ ගර්භාෂයේ එකතු වෙලා තියෙන නැත්නම් හිර වෙලා තිබෙන අමතර රුධිරයේ සේදීමක් මගින් එළියට ගන්නවා. මෙන්න මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ඔයාගේ මාසික ඔසප් චක්‍රයට ලොකු බලපෑමක් වෙනවා. බොහෝ දුරට ඒ වගේම ඔයාගේ අධික රුධිර වහනය අඩු කරනවා. අංක 3. ගර්භාෂය ඉවත් කිරීම. ගර්භාෂය ඉවත් කරනවා කියලා කියන්නේ මාසික ඔසප් වීමේදී ඇතිවන අධික රුධිර වහනය වැළැක්වීමට කරන ප්‍රධාන ශල්‍යකර්මයක්. මේකෙන් ඔයාගේ ගර්භාෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේ ශල්‍යකර්මය කරාට පස්සේ ගර්භණීභාවය නැවත ඇති වෙන්නේ නැහැ. අංක 4. ශරීරයේ හෝමෝන මගින් ප්‍රතිකර්ම කිරීම. මේ කියන හදන්නේ කාන්තාවකගේ ශරීරයේ ගර්භාෂයේ අධික ලෙස රුධිර වහනයට හෝමෝන වලින් ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඒ තමයි උපත්පාලක පෙති. උපත්පාලක පෙති කියලා කියන්නේ ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් හෝමෝන එකතු කරලා හදපු පෙතිවල. ඒවට පුළුවන් ඔය ඔසප් චක්‍රය ක්‍රමවත් කරන්න උදව් කරන්න. ඇත්තටම මේ පෙතිවලින් ඩිම්බණී හරණය වීම, ඒ වගේම අධික ලෙස රුධිර වහනය වීමත් පළකනවා. ඒ වගේම උපත්පාලක පෙතිවලට පුළුවන් රුධිර වහනය වීම අඩු කරලා ඔසප් චක්‍රයේ සාමාන්‍ය තත්ත්වයට හරවන්න. ඒ නිසා ඔයත් ඔසප් ක්‍රියාකාරී සමයේදී අධික ලෙස රුධිර වහනය වීම නිසා පීඩාවට පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගේ වෛද්‍යවරයාව හම්බෙන්න යන්න. මොකද මේ තත්ත්වය බලන් ඉන්න හොඳ එකක් නෙවෙයි. මේ තත්ත්වයට ගොඩක් කාන්තාවන් මුහුණ දුන්නට එයාලා ඒ ගැන වෛද්‍යවරයා එක කතා කරන්නේ නැහැ. හැබැයි ඔයා වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔයාගේ නිවැරදි ගැටලුව නිශ්චිත ලෙස කිව්වොත් ඔයාට ඒක හරියටම පරීක්ෂා කරන්න පුළුවන් වගේම මේ තත්ත්වයට හොඳම විසඳුම ලබා ගන්නත් ඔබට පුළුවන් වෙනවා. ඒ නිසා අදම මේකෙන පීඩා විඳින්නේ නැතුව අදම ගිහලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අදටම YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව පොත්තමත් ඔබලා අපිත් එක්ක දිගටම එකතු වෙන අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් කරලා මේ වීඩියෝ වටිනවා කියලා හිතන තවත් වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට පේන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ රාශියක් අපේ channel එක සතුයි. ඒ වීඩියෝ සුත් තරමන ගමන් මේ වීඩියෝ පිළිබඳ ඔබේ අදහස් පහතින් comment කරලා යන්න අමතක කරන්න එපා. අපි ඉක්මනින්ම මේ විදිහේ වෙනස් මාතෘකාවක් ඔස්සේ තවත් වටිනා කෙනෙකුගේ වීඩියෝකින් ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම අද දවසත් එක්ක ඔබ හැමතෙම සුබ දවසක්. ආයුබෝවන්.